අයිබුවන් ළමයි, එහෙනම් ඔක්තෝබර් මාසේ උදා වෙනවා. ඔන්න තව දවස් විභාගයට 50 ගණක් තමයි එතකොට ඉතුරු වෙන්නේ, ආසන්න වශයෙන් මාස දෙක කාලයක්. ඉතින් අපේ මේන් රිවිෂන් එක, රැපිඩ් රිවිෂන් එක සහ අලුතෙන්ම පටන් ගත්ත මාස දෙකෙන් SC වැඩපිළිවෙල කියන තුනේ මොනවද ඔක්තෝබර් මාසේ වෙන්නේ කියන එක තමයි මම පැහැදිලි කරන්න යන්නේ. ඒකෙන්ම හැබැයි ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඉතුරු වෙන පාඩම් ටිකනේ එතකොට නොවැම්බර් වල කරන්න වෙන්නේ නේද? හරි. ඉතින් මම පැහැදිලි කරන්නම් ඔක්තෝබර් නොවැම්බර් දෙකේම අපිට මොනවද කරන්න වෙන්නේ කියලා. ඒ වගේම මේන් රිවිෂන් රැපිඩ් රිවිෂන් ළමයින්ට අමතරව අපි ගිය සතියේ පටන් ගත්තනේ මාස දෙකෙන් SC වැඩපිළිවෙල. මේක ලයිව් යන වැඩපිළිවෙලක්. ඒක එක දවසයි තාම ඉවර වුණේ. එතකොට ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය ළමයි අපේ පන්තියේන ළමයි විය යුතු නැහැ. ඒක පිට වෙනත් පන්තියකට හෝ පන්ති නොගිය හෝ ඕනම ළමයින්ට තමන්ගේ ලකුණු සංඛ්‍යාව ගොඩාක් අඩු නම් සහභාගී වෙන්න පුළුවන්. හරි. මොකද මේන් රිවිෂන් රැපිඩ් රිවිෂන් එකේ මේ පාඩම් ටික අපි කොහොමත් කරනවනේ නේද? කරපුවා තියෙනවා, කරන ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා SC වැඩපිළිවෙලට එන්න අවශ්‍ය නැහැ. අපේ පන්තිවලට එන ළමයි, ඒකට අලුත්ම ළමයි සෙට් එකක් තමයි එනවනම් එන්න තියෙන්නේ. හරි. ඉතින් ඒක එක දවසක් ඉවරයි පුතේ. ඒක මොනවද කරේ කියන එක, මොනවද කරන්න කියන එක, ඒ හැමදේම මම මෙතන එතකොට විස්තර කරනවා. හරි. අපි පටන් ගමු අපේ මේන් රිවිෂන් එකකින්. ඒ වගේම අපේ අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙල කියන පහුගිය අවුරුදු ටිකේම කරපු සුපුරුදු වැඩපිළිවෙල ඔක්තෝබර් මාසෙදී පටන් ගන්නවා. ඒක ගැන මම විස්තරයක් ඉදිරියේදී කරන්නම්. ඒක ගැන නෙවෙයි මේ අපේ නෝමල් පන්ති තුන සම්බන්ධ විස්තරය. හරි. බදාදට කර්මාන්ත රසායනය ඔන්න පටන් ගන්නවා. කර්මාන්ත වල වැදගත්කම කිව්වොත් කර්මාන්ත කියන්නේ ලකුණු කීයක්ද? ලකුණු 7ක විතර කොටස. පරිසර දූෂණේ නැතුව හොඳේ. පරිසර දූෂණේ ලකුණු 5යි, කර්මාන්ත ලකුණු 7යි. ඇත්තටම කිව්වොත් 6.75යි, පරිසර දූෂණය 5.75යි. ඉතින් ওই දෙක එකතුනම 12 මාරක ලකුණු ටිකක් තමයි අපිට ලැබෙන්න නියමිත. ටිකක් නෙවෙයි, ඒක මාර ගොඩක්. එතකොට කර්මාන්ත රසායනය කියන්නේ අනිත් පාඩම් වල දැනුම ගැඹුරු ලෙස තිබුණොත් හොඳයි. හැබැයි නැති වුණත් ලකුණු ගන්න දුර්වල මට්ටමේ ළමයට ඉතාම වටින පාඩම. හේතුව මේකේ පාඩම් කරන්න දේවල් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ලොජිකලිත් ඉගෙන ගත හැකි, කටපාඩමිනුත් ඉගෙන ගත හැකි. ඉතින් ඒ නිසා මීට කලින් පාඩම් දුර්වල ළමයට හොඳට ලකුණු ගන්න උදව් වෙන වැදගත් පාඩමක් මේක. ඒ වගේම මීට කලින් හොඳට පාඩම් ටික ඉගෙන ගත්ත ළමයටත් මේ පාඩම ඇතුළේ ඇත්තටම ඉගෙන ගන්න දෙයක් නැති ගාන. මීට කලින් පාඩම් හොඳට ඉගෙන ගත්ත ළමයට අවශ්‍ය ගැඹුරට සියල්ල ඉගෙනගෙන තියෙනවනම් මේ පාඩමේ මාර අඩු ගොඩක් තමයි ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ. පැහැදිලිද? මාර ආතල් එකක් දැනෙනවා. ඒ නිසා මේ පාඩම ඉගෙන ගන්නකොට හේතුව මේ පාඩමේ සියලුම විද්‍යාත්මක පැහැදිලි කිරීම ටික කර්මාන්තවල අපි සිදු කරන්නේ ඊට කලින් පාඩම් වල දැනුමේ. හැබැයි වෙනත් පාඩම් ඉතාම දුර්වල ළමයටත් මේ පාඩම සෑහෙන හොඳ පාඩමක්, ලකුණු ස්කෝර් කරන්න සෑහෙන ලේසි. පැහැදිලිද? ඉතින් අමුතු පාඩමක්, සිලබස් එකේ මෙහෙම පාඩම් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ පාඩම අපි බදාදට මේන් රිවිෂන්, රැපිඩ් රිවිෂන් සහ මාස දෙකෙන් SC වැඩපිළිවෙල කියන කොටස් තුනේම, රිවිෂන් තුනේම ළමයින්ට මේ පාඩම අපි පටන් ගන්නවා. පාඩම ක්‍රම දෙකකට උගන්වනවා. පළවෙනි ක්‍රමය මොකද්ද? තර්කානුකූලව අනිත් පාඩම් වල දැනුමෙන් ගොඩ දාන ක්‍රමය. අනිත් පැත්ත මොකද්ද? අනිත් පාඩම් වල දැනුම නැති ළමයින්ට සමතුලිතතාව බෑ, ෆිසිකල් අනිත්‍යව බෑ. ඒත් මේ ළමයින්ට මේක කෙලවෙන්න දෙන්න බෑනේ. ඒ නිසා අපි කටපාඩම් පැත්තකුත් මේකට ඉගෙන ගන්න වෙනවා. පැහැදිලිද? ඉතින් ওই ක්‍රම දෙකටම මේ පාඩම ගොඩ දානවා සහතික වශයෙන්. හරි. මේ පාඩමේ ඊළඟ කැලල පරිසර දූෂණය, ඒක අපි කරන්නේ නොවැම්බර් වල පළවෙනි සති දෙක ඇතුළේ. සති දෙකයි යෝනි පාඩමට හරිම කෙටි පාඩමක්. ලකුණු කීයක් තියෙනවද පරිසර දූෂණේ? ඒකෙනුත් සාමාන්‍යයෙන් ලකුණු 5.75ක්. අපි 6යි කියමුකෝ, කර්මාන්ත වලින් 7ක් තියෙනවා. පැහැදිලිද? ඕකේ. ඉතින් මෙන්න මේ ටික ගොඩ දානවා අපි මේ රිවිෂන් තුනේම ඊළඟ බදාදා ඉඳන්. ඊට පස්සේ බ්‍රහස්පතින්දට එන්න. බ්‍රහස්පතින්ද අපි ඉගෙන ගන්නෙ පරමාණුක ව්‍යුහය. හරි. පරමාණුක ව්‍යුහය එක දවසක් ඉවර කළා. ඒක මේන් රිවිෂන් ළමයින්ට අදාළ නැහැ. මොකද මේන් රිවිෂන් ළමයින්ට පෙබරවාරි මාසේ අපි කරේ හෙන කල් දැන්. හරි. රැපිඩ් රිවිෂන් සහ SC වැඩපිළිවෙලට සම්බන්ධ වෙන ළමයින්ට තමයි පරමාණුක ව්‍යුහය සහ බන්ධන ව්‍යුහය කියන පාඩම් දෙක කරන්න තියෙන්නේ. පරමාණුක ව්‍යුහය එක දවසක් කරා. ඉතින් අවශ්‍ය ළමයින්ට ඒකේ රෙකෝඩින්ග්ස් ටික ඔක්තෝබර් මාසෙම බලලා ඔක්තෝබර් මාසේ හරහා මේ SC ප්‍රෝග්‍රෑම් එක හරහා මේ ටික ගොඩ දාගන්න හැකියාව තියෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? බන්ධනහා ව්‍යුහය ඉතුරු. හරි. මේ මාසෙම ඔක්තෝබර් වලම, හරිද, ඔක්තෝබර් වලම පරමාණුක ව්‍යුහය ඉවර කරලා බන්ධනහා ව්‍යුහය කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලි, ඒක කරන්න පුළුවන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බන්ධනහා ව්‍යුහය නොවැම්බර් වල 15 වෙනිදා වගේ වෙද්දී ඉවර කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඕකේ. හරි. එතකොට මේක පැහැදිලි. මේන් රිවිෂන් ළමයින්ට පරමාණුක ව්‍යුහය, බන්ධනහා ව්‍යුහය ඔක්කොම ඉවරයි. එතකොට ඒක හින්දා තමයි මෙතන හරියක් දාලා නැත්තේ. ඕකේ. සිකුරාදට මොකද්ද තියෙන්නේ? ශක්ති විද්‍යාව අපි පටන් ගන්නවා. කවුරුටද, කාටද
හැමෝටම පැහැදිලි හැමෝටම පටන් ගන්නවා මේන් රිවිෂන් රැපිඩ් රිවිෂන් සහ SC ප්‍රෝග්‍රෑම් එක කියන ළමයි තුන්ගොල්ලටම ඔය තමයි ඉතුරු වෙලා තියෙන ෆිසිකල් පාඩම හරි ඉතින් ඔන්න ඔයක තමයි මේ මාසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි ඒ වගේම වැදගත් දෙයක් කියන්න ඕනේ තව ඉතුරු වෙන්නේ එතකොට හරි කර්මාන්තවල පරිසරයේ කොටස ඉතුරු වෙනවා මේන් රිවිෂන් ළමයින්ට ඊට පස්සේ තමකට ඉතුරු වෙන්නේ ශක්ති විද්‍යාව මම කරන්නේ දවස් 3ක් ඇතුළත පොඩි පාඩමක් ගොඩක් දවස් යන්නේ නැහැ හරි දවස් 3ක් ඇතුළත පාඩම ඉවර කරනවා ඒ නිසා මේ සතියේ මේ සිකුරාදාට අදාළ සතියේ මම හිතන්නේ දවස් 5ක් තියෙනවා ඒතර අපි දවස් 3න් ඉවර කරනවා ඒ නිසා තව දවස් 2ක් ඉතුරු වෙනවා ඕක මම KD රවුල් ඉතුරු ඉන්නේ නේද KD සහ රවුල් කොටස් ඉතුරුයි රවුල් තමයි වැඩගත්ම මොකද රවුල් තමයි රචනාවලට පහුගිය අවුරුදු 4ෙම වගේ ඇහුවේ KD අහන එක පහුගිය අවුරුදු 4ෙදී නතර වෙලා තියෙනවා ඒ නිසා වැඩි ප්‍රමුඛතාවයක් අපි රවුල් වලට දෙමු හැබැයි KD වලනුත් ප්‍රශ්නයක් එයිද නැද්ද දන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ සති පහෙන් මුල් තුන ශක්ති විද්‍යාවට අවසන් දෙක රවුල් වලට ඊට පස්සේ නොවැම්බර් වල තව සති දෙකක් තියෙනවානේ අන්න ඒ ටික KD වලටත් නැත්නම් විභාග සංගුණක කොටසටත් අපි පාවිච්චි කරා සරලව කලාප සමතුලිතතාවය හරි ඕකේ ඉතින් ඔන්න ඕක තමයි සැලසුම ඒක මේ ළමයි හැමෝටම පොදු සැලසුම හරි හැමෝටම පොදු සැලසුම මේ ශක්ති විද්‍යාව කොටස දවස් 3යි කරන්නේ ශක්ති විද්‍යාව දවස් 3යි SC ප්‍රෝග්‍රෑම් එකේ ළමයින්ට රවුල් KD කරන්නේ නැහැනේ එහෙම වැඩපිළිවෙලක් අපේ නැහැ හරි මොකද ඒක සීමිත කාලයක් ඇතුළත වැඩ ගොඩක් SC ළමයින්ට තියෙනවා රැපිඩ් මේන් රිවිෂන් ළමයි වගේ නෙවෙයි ඉතින් ඒ නිසා එයාලට අදාළ වෙන්නේ ශක්ති විද්‍යාව කොටස විතරයි අනිත් ටික අදාළ වෙන්නේ නැහැ පැහැදිලිද මේන් රැපිඩ් රිවිෂන් ළමයින්ට ෆුල් සිලබස් එකම අපි ඉවර කරනවානේ නේද ඉතින් ඒ නිසා එයාලට රවුල් සහ KD කොටස් දෙක හැවත් සමස්ත කලාප සමතුලිතතාවය සමජාතීය විෂමජාතීය කලාප සමතුලිතතාව කොටස් දෙක තමයි ඉතුරු වෙන්නේ ඒකේ රවුල් කොටස මේ මාසේ අද කරනවා ලබන මාසේ මුල් සති දෙකේදී KD කරනවා සති හතරක වැඩ. පැහැදිලිද? ඕකේ. එතකොට ලබන මාසේ මොනවද ඉතුරු වෙන්නේ? KD ඉතුරු වෙනවා. පරිසර දූෂණය ඉතුරු වෙනවා. හරි? බන්ධන හා ව්‍යුහය ඉතුරු වෙනවා කොච්චරක්ද? භාගයක් වගේ. මුල් භාගය අපි මේ මාසේ කරනවා මොකද? මෙතනට එතකොට තව බන්ධන එකතු වෙන්න ඕනේ. මෙතනට රවුල් එකතු වෙන්න ඕනේ. පැහැදිලිද? හරි නේද? ඉතින් ඔන්න ඔය වැඩපිළිවෙල තමයි මේ මාසේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නොවැම්බර් වල අපට දවස් 25ක් තියෙනවා. ඒ 25න් සාමාන්‍යයෙන් අන්තිම සතිය වගේ උගන්වන්න බැහැනේ. ඒතර දවස් 18ක් විතර තියෙනවා. ওই දවස් 18 ඇතුලේ ක්ලාස් දවස් 5ක් විතර අපට දාන්න පුළුවන්. විශේෂයෙන් කාටද? මේන් රිවිෂන් ළමයින්ට නෙමෙයි. හොඳේ. ඒගොල්ලන්ට වැඩක් ඇත්තෙම නැති වෙයි ලබන මාසේ යනකොට. හරි. රැපිඩ් රිවිෂන් ළමයින්ට තමයි වැඩ ටිකක් වැඩිපුර තියෙනවා. SC වැඩපිළිවෙල ළමයින්ට වැඩ ඊටත් වඩා වැඩිපුර කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? වැඩ කරන්න වෙනවා. ඉතින් නැත්තම් මාස දෙකෙන් SC වැඩපිළිවෙල කියලා එකක් හදලා මාස 5ක් උගන්වන්න බෑනේ පුතේ නේද? ඒතර ලකුණු 55ක් ගන්න අවශ්‍ය දැනුම මේ කාරණේ ඇතුලේ අපි ලබා දෙනවා SC වැඩපිළිවෙල ඇතුලේ. හරි. ඕකේ. ඉතින් ඕක තමයි මේ මාසට අදාළ සැලසුම මහන්සි වෙලා වැඩ කරන්න. මොකද අපේ පන්තියේ ප්‍රධාන විශේෂතාව මොනවාද? A to Z තියරි උගන්වනවා. මේක රිවිෂන් පන්තියක් වුණාට තියරි පන්තියක ආකාරයෙන් තමයි මේ පන්තිය කෙරෙන්නේ. සියලු තියරි කියලා දෙනවා. තියරි කියලා දුන්නා කියලා තුනෙන් එකකට වගේ ළමයින්ට විතරයි ප්‍රශ්න ටිකක් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතුරු වලට ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? හිතන වැඩේ අවුල් වෙනවා. හිතෙන්නේ නැහැ කොහොමද මේක කරන්නේ? මීටර වෙන්නේ නැහැ, පත්තු වෙන්නේ නැහැ. එන ඒ ළමයින්ට හිතන විදිය ඇල්ගොරිතම් එකක් ආකාරයට කියලා දුන්නේ නැත්තම් එයාලට මේ වැඩේ ගොඩ දාගන්න බැහැ. සමහර ළමයි ඉන්නවා මහන්සි වෙලා ගොඩ දානවා. හැබැයි දැන් මහන්සි වෙන්න වෙලාවක් නැහැ. පැහැදිලිද? මේ පාඩම් ටික ඉගෙනගෙන මහන්සි වෙලා මේක මාස්ටර් කරන්න වෙලාවක් නැහැ. තේරුණාද? කෙටි කාලයයි තියෙන්නේ. ඉගෙන ගත්ත ගමන් පුළුවන් වෙන්න. එහෙනම් පුළුවන් වෙන්න නම් ගුරුවරයා සතුව තියෙන්න ඕනේ මොකක් හරි හිතන ක්‍රමවේදයක්. නැතුව ඔයාගේ ඔළුවේ මේක පහළ වෙනකන් හිටියොත් එහෙම මෙච්චර කල් ෆේල් වුණ හේතුවක් තියෙනවනේ. ඒ හේතුව දිගටම ඉස්සරහටමත් තියෙයි. පැහැදිලිද? ඒ නිසා අපේ පන්තිය දෙවනි වැඩේ තමයි ප්‍රශ්න කරන්න හිතන විදිහ උගන්වන එක. එතනින් වැඩේ ඉවර වෙන්නේ නැහැ. මම ඔයත් එක්ක පන්තියේ ඒ වෙලාවෙම ප්‍රශ්න කරනවා සියලුම උපමාත්‍රකාවෙන් උපමාත්‍රකාවට. ඒ හරහා අපි තුන්වෙනි පියවර හැටියට පාස් පේපර් ප්‍රශ්න බරතොගයක් හැම පාඩමකටම කතා කරලා ඉවර කරමු. පැහැදිලිද? ඉතින් ඕක තමයි කතන්දරේ. එතකොට SC ප්‍රෝග්‍රෑම් එකේ ළමයින්ට වෙනමම Telegram group එකක් තියෙනවා. ඒකේ ඕගනික් ටයිම් ටේබල් එක මම දාන්නම්. ඉක්මනින් දාන්නම් හෙට හොවනිද්දට. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මේ වැඩේ ඉවර වෙනවා. පේපර් ක්ලාස් එක සුපුරුදු පරිදි යනවා. පේපර් ක්ලාස් එකේ MCQ සඳහා විවරණ මම ලබා දෙනවා. රචනා ව්‍යුහගත රචනා සඳහා ලියන ලද විවරණයක් තමයි මම දෙන්නේ.
paper class එකේ එතකොට ඔන්න ඔය විදිහ තමයි වැඩ පිළිවෙල යන්නේ. හරි. එතකොට paper class එකට වඩා වැඩගත් මොකද්ද? ප්‍රශ්න කරන්න පුළුවන් මේ paper class එක අත්‍යවශ්‍ය වෙන්නේ කාටද? ලකුණු යම් මට්ටමකට තියෙන ළමයට. ඒ නිසා මේ SC වැඩ පිළිවෙලේ ළමයට paper class ආවා කියලා තමන් සතු සහජ දක්ෂතාවයක් නොමැතිනම් තමන්ගේ ලකුණු ලොකුවට වැඩි කරගන්න බෑ. පැහැදිලිද? හරිනේ. බැරි නැහැ නෙවෙයි. ලොකුවට වැඩි කරගන්න බෑ. ඊට වඩා සුදුසු වෙන්නේ මේ වැඩ පිළිවෙලට සහභාගි වීම. හරි. ඉතින් ඔන්න ඕක තමයි ඔක්තෝබර් මාසයේ සැලසුම සහ නොවැම්බර් වල ඉතුරු වෙලා තියෙන පාඩම්. ඊට පස්සේ වැඩගත්ම කාරණේ ලබන මාසේ අපි පටන් ගන්නවා අනිවාර්ය ප්‍රශ්න වැඩ පිළිවෙල. මේක දන්න ළමයි ඇති, නොදන්න ළමයි ඇති. දැනගත්තු දවසට දන්නේ නැති ළමෙක් දැනගත්තු දවසට පුදුම හිතන දේවල් ටිකක් මේක ඇතුලේ තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. අනිවාර්ය ප්‍රශ්න වැඩ පිළිවෙලට සහභාගි වුණත් නැතත් ඒකට අදාළව මම දාන වීඩියෝ එක ටිකක් දිග වීඩියෝ එකක් විභාගෙට අනිවාර්යෙන් ප්‍රශ්න එන්න පුළුවන් මාතෘකා ටිකක් තියෙනවා. අන්න ඒ ටික තමයි ඒකෙදි කතා කරන්නේ. සිලබස් එකෙන් 3න් පන් සිලබස් එකෙන් 8න් පන්ගුවක් ඉගෙනගෙන ලකුණු 35ක් විතර රැස් කරන්න පුළුවන් විශේෂ වැඩක් තියෙනවා. හරි. හැබැයි කලබල වෙලා මේ වැඩ ටික කඩා කප්පල් කරගන්න එපා. පැහැදිලි? දැන් හිතේ නෑ අමාරු. එහෙම මරු නෑ ඒක. ඇයි? ඒකෙ බං පාඩම් වල තෝරාගත්ත මාතෘකා ගන්න. ඒතොර ශක්ති විද්‍යාව ගැන මෙලෝ හත්ති ලව්වක් දන්නේ නැති ළමයට පාඩමේ තෝරාගත් මාතෘකාවක් එළියට ඇදලා අරගෙන ඒක ඉගෙනනවා කියලා. ඒක පාඩමේ මුල මාතෘකාවක් නම් මරු. හැබැයි පාඩමේ අග එකක් නම් පාඩම සම්බන්ධයි නේ. පාඩම ගොඩ නැගීගෙන යන්නේ. මම උගන්වන්නේ පාඩමේ අගම මාතෘකාවක් සමහර පාඩම් වලට. පැහැදිලිද? ඒ නිසා කලබල වෙන්න එපා. මම ඒ ටික විස්තර කරනවා. මේ වැඩ පිළිවෙල හරියට කරගෙන යන්න. ඒක වෙනමම වැඩක්. ඒකට සහභාගී වෙන නොවන එක අපි ඒ වැඩ පිළිවෙලේ මං කරන විස්තරේ බලලයි තීරණය කළ යුත්තේ. මේ වැඩ ටික කඩා කප්පල් කරගන්න එපා. ඒ කියන කතන්දර ටික අහලා පැහැදිලිද? ඕකේ. හරි. එහෙනම් විභාගේ ටාගට් කරලා අපි ඒ ටික කරමු. දැන් මේ ටික මහන්සි වෙලා කරගෙන යන්න. ඕකේ. ජයෙන් ජයෙන. මේ ක්ලාසස් ටිකට අවශ්‍ය ලින්ක්ස් ටිකක් මං දාන්නම්. Telegram group එකේ ලින්ක්ස් ටික දාන්නම්. ඒ ටික බලන්න. SC වැඩ පිළිවෙල අලුතෙන්ම පටන් ගත්තේ. ඉතින් ඒ නිසා අමාරුවේ වැටිලා කෙලවෙලා හැඳි ගෑවිලා ඉන්නවා නම් අවසාන අවස්ථාව වෙන්න ඇති මේ හම්බෙන. ඉතින් ටිකක් බුද්ධිමත්ව කල්පනා කරන්න. හරි. කල්පනා කළා මේකට අදාළ වීඩියෝ එක බලන්න. ඒක බලනකොට තේරෙයි මොනවද මෙච්චරකල් බැරි වෙන්න හේතු කියලා.